ඊසානදී මෝසම් කාලුණු තත්ත්වයේ මේ වන විට දිවිනහරා ක්‍රමෙන් ස්ථාපිත වෙමින් පවතින්නේ. ඒ වගේම නොවැම්බර් මාස 27 වන දින වන විට දිවිනහරා මුළුමනින්ම ස්ථාපිත වෙන තත්ත්වය බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් තියෙනවා. මේ නිසා දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින අශිෂ්ටත්වය තවදුරටත් පවතී බලාපොරොත්තු වෙන්න පුළුවන්. අද දවසේදී දිවයිනේ උතුරු උතුරු මැද නැගෙනහිර දකුණ සහ ඌව පළාත්වල පිරිමිට වැසිය ගිවුරුන් සහිත වැසියති වේවි. ඒ වගේම සිසු ප්‍රදේශවල සස දෙකින් පවන පසු තැනින් තැන වැසිය ගිවුරුන් සහිත වැසියත් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නර දිස්ත්‍රික් එතෙන් ස්ථාන වලට මිලිමීටර් 100ට වැඩි තද වර්ෂාපතනයක් ඇති වෙන පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම ඌව සබරගමු සහ මධ්‍යම පළාත්තරත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික් වල. එතෙන් ස්ථාන වලට මිලිමීටර් 75ක වවන තරමක් තද වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙනවා. මධ්‍යම කඳුකර ප්‍රදේශ වලත් උතුරු උතුරු මැද දකුණු සහ වයම් පළාත්තරත් ඒ වගේම ත්‍රිකුණාමලී දිස්ත්‍රික්කෙත් සුරංගයේ වේගයේ විදිනට 5 කිලෝමීටර 40ක් 50ක් වවන දක්වා වැඩි වීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම බස්නාහිර සහ සබරගමු පළාත්තර උදැසන කාලයේදී එතෙන් ස්ථාන වල විදුලි සහිතත්වයක් බලාපොරොත්තු වෙනත් පුළුවන්.